අයිබුවන් රිවිර යුතුබ් නාලිකාව නිරන්තරයෙන් දෙස් විදෙස් රැකයා ඇතුළු ප්‍රවෘත්තිමය වටනාකමකින් ඇති බොහෝදෑ ඔබවෙත ගෙනෙන නිසා ඊ දවස හ අද දවස උණුසුම් කරන ඒවගේ ඉදිරි දවස් කහිපයත් ඔබ අතර උණුසුම්ම කතා හට ලක්ගෙන මේ ඊස්ට්‍රල් කෘෂිකාර්මික රැකයා පිළිබඳව සහ නිකුත්වෙලා තින ප්‍රවෘතියකට අනුව 2252 ප්‍රවෘතිය මොකක්ද මේ 2252 කළුත්ති ආපු කෝට එකක්ද කියන පිළිබඳව ප්‍රශ්න රාශියක් සමාජය තුළ විශේෂයෙන්ම ඊස්ට්‍රායිල් රැකියා පිළිබඳව අපේක්ෂාවෙන් ඉන්න අතරේ මතුවෙලා තියෙනවා. අපි උත්සාහ කරන්නේ ඒ පිළිබඳව සහ ඊස්ට්‍රායිල් කෘෂිකර්ම රැකියා පිළිබඳ තියෙන අලුත්ම තොරතුරු මොනවද කියන එක පිළිබඳව ඔබත් එක්ක කතා කරන්න. මුලින් මතක් කරනවා තවමත් රිවිර යූටියුබ් නාලිකාව ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔන්න දැන් එකට වෙලාව. අපි ප්‍රධාන ප්‍රවෘත්ති ඇතුළු සෙසු කතා වෙත යමු දැන්. මේ ඊස්ට්‍රායිල් කෘෂිකර්ම රැකියා පිළිබඳ අවධානය යොමු කිරීමේදී පහුගිය දවස්වල 69 දෙනෙකුට අලුතෙන් ගුවන් ටිකට්පත් විදේශ සේවා නියුක්ති කාර්යංශ ලබා දුන්නා. ඒතර මේ 69 දෙනාම අලුතෙන් ඊස්ට්‍රායිලයේ රැකියා අවස්ථා සඳහා යොමු වෙන කෘෂිකර්ම ශිස්ත්‍රය. ඉතින් ඔවුන්ට ටිකට්පත් ලබා දීමේ ප්‍රවෘත්තියට සමගාමීව තමයි 2252 රැකියා අවස්ථාවන් හිමි වුණා කියන ප්‍රවෘත්තිය සමාජගත වෙන්නේ. ඇත්තටම කාරණේ වෙන්නේ ලංකාවට කෘෂිකාර්මික ශිස්ත්‍ර රැකියා දසදහස කෝටාවක් ඊස්ට්‍රායිලෙන් ලැබෙනවා. මේ ලැබුණු කෝට එකකින් 69 වන කණ්ඩායමත් ඊස්ට්‍රායිල්ට ගියහම මේ වෙනකොට 2252 සමස්ත කෘෂිකාර්මික සේවකයන් ලංකාවෙන් ඊස්ට්‍රායිල්ට ගිහින් තියෙනවා. එතකොට ඔබ දන්නවා මේ කෝට එක දැනට මාස 8ක විතර කාලයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ගිය දෙසැම්බර් ජනවාරි වලින් තමයි අපි යවන්න පටන් ගත්තේ මට මතක විදිහට ලංකාවෙන්. මේ යවන්න ගත්ත දවසේ ඉඳන් මේ වෙනකොට 2252 ඊස්ට්‍රායිල් ගිහින් තියෙනවා. මේ අන්තිමට කියපු 69 දෙනාත් එක්ක ප්‍රවෘත්ති එක නෙවෙයි. මේකේ වැදගත්කම මෙන්න මේකයි. වැදගත්ම කාරණේ වෙන්නේ අපට කෘෂිකර්ම ශිස්ත්‍ර රැකියා ලැබිලා තිබුණාට ඒක බොහොම සීඝ්‍රයෙන් පහුගිය කාලේ ගියත් පහුගිය දවස්වල මේ මෑත කාලය තුළ ඉතාමත්ම මන්දගාමී ස්වභාවයෙන් තමයි ලංකාවට අවස්ථාව ලැබුණේ. 10,000ක් ගන්න හිටියට 5,000කට ආසන පිරිසක් මෙඩිකල් කළා, 10,000ක් ඉන්ටර්වයුව කළා හිටියට ලංකාවට ලැබුණු අවස්ථාව පොඩ්ඩක් සීමා සහිතුනා. ඒකට හේතු වුණේ ඇත්තටම අපේ ගියපු අයගේ තියෙන යම් යම් ප්‍රශ්න උද්ඝෝෂණ කරා, වැඩ වර්ජන කරා, වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න ගියා, ඒ වගේම රැකියා ආයතනයෙන් පිට ගිහිල්ලා වෙනත් ආයතන රැකියා හොයාගෙන ගියා. මේ වගේ විනය විරෝධී නීති විරෝධී කටයුතු කිහිපයක්ම නිසා ලංකාවට මේ ලංකාවෙන් ඉන්ස්ටාල්ට ගන්න තියෙන ඉල්ලුම අඩු කළා. ඉස්සරහම අපි කට්ටිය ගන්න එක අඩු කරා. නමුත් දැන් නැවතත් පොඩි ප්‍රවණතාවයක් ඇති වෙලා 69 දෙනෙකුට එකවර ගුවන් ටිකට් පත් දුන්නා. තවත් 25ක් 30ක් විතර යන්න සූදානමින් ඉන්නවා කියන ආරංචි අපිට විශ්ව නීති කාර්යංශයෙන් ලැබෙනවා. ඒ වගේම පීබා ආයතනය, විදේශ සේවා නීති කාර්යංශය වගේ ඉස්ට්‍රාලේ මේ රැකියා ගනුදෙනු කරන ආයතනය පීබා එක මේ ඊයේ පෙරේදත් විදේශ සේවා නීති කාර්යංශය සමග සිදු කරපු සාකච්ඡාවලදී කියලා තියෙන මේ 10,000ම අනිවාර්යයෙන්ම ඉස්රාල්ට ගන්නවා කියන කාරණය. ඉතින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නායක කරමැතිතුමා අමාත්‍යංශයෙන් ඉවත් වීමත් සමග මේක යම් බිඳවැටීමකට ලක් වෙයිද කියන ප්‍රශ්නය තිබුණ. නමුත් එතුමා ජනාධිපති උපදේශකවරයා විදියට මේ තනතුරේ වැඩ කරන නිසා මේ ශිස්ත්‍රය පිළිබඳ උනන්දුවෙන් තවමත් වැඩ කටයුතු කරනවා. ඒ නිසා මේ රැකියා කෝටාව ලංකාවට දිගින් දිගටම ලැබීමට නියමිතව තිබෙන කෝට එකක් බවට පත් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගය බවට පත් වෙලා තින්නේ විදේශගත ශ්‍රමිකයන් හරහා ලංකාවට විදේශ විනිමය ලබා දීම. ඉතින් පහුගිය අවුරුදු දෙක තුළ ඩොලර් බිලියන 12.6කට වඩා වැඩි මුදලක් මම හිතන්නේ මේ වට ලංකාවට ලැබිලා තිනවා. මේ ශේෂ්ඨ පුළුල් වීම හරහා තමයි රටේ ආර්ථිකය නැවතත් ගොඩනගමින් තිබෙන්නේ. ඒ නිසා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කිසිසේත්ම මිනිස්ට්‍රයල් රැකියා සඳහා බලපෑමක් වෙන එකක් නැහැ කියලා අපි විශ්වාස දිනේ. වගේම මේ ප්‍රතිඵලයේ පමණක් නෙවෙයි මේ ශේෂ්ත්‍රය ක්‍රමිකව මේ විදිහට ඉදිරියට යන එක මෙහි යම් වෙනස්කමක් නොවි රට සහ විදේශ රැකියා ශේෂ්ත්‍රය ඉදිරියට යන එක රටේත් ඔබේත් හෙට දවස සුබවාදී අනාගතයට ගෙන යන වැඩපිළිවෙලක් වටපත් වෙලා විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. අපි නැවතත් අලුත් තොරතුරුත් එක්ක එකතු වෙමු.